කාලයත් මුදලත් ඉතිරි කරගන්න. ඔබත් ළඟම ඇති ATM එකට යන්න. ලංකා පේ වෙතින් පුංචි අදහසක්. අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ගැන සාකච්ඡා කරද්දී මේක විස්තීර්ණ ණය පහසුකමක්. බිලියන 2.9කට ආසන්න මුදලක් අපිට ලැබෙන්න නම් ඊට කලින් අපි කළ යුතු බොහෝ දේ තිබෙනවා. අපි ඔවුන්ට සෑහීමකට පත්විය යුතුයි. ලංකාවට මේ මුදල දෙන්න පුළුවන් තැනක ඔවුන්ගේ සාර්වාර්ථික ස්ථාවරත්වය සහ ඉදිරි වැඩපිළිවෙල සකස් කරගෙන තියනවා කියලා. එහි ප්‍රධානම අභියෝගය විදිහට බොහෝ විශේෂඥයින් හඳුන්වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම. මොකද ඒක ඒකපාර්ශ්වික කාරණයක් නොවන නිසා. ඔබ කොහොමද දකින්නේ මේ සඳහා කොපමණ කාලයක් ගත වේද? මේ කොයිතරම් සංකීර්ණ ක්‍රියාවලියක්ද? දැන් උතන්දී අනාගතය ගැන ප්‍රණිවිති කියන එක බොහොම භයානක දෙයක්. නමුත් අපිට කරන්න පුළුවන් දේවල් තමයි මේ අපිට සාමාන්‍ය සමාන තත්ත්වයේ ඉන්න රටවල් වල මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් ජැම්බියාව ගත්තහම ඔය ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් කියන එකේ ඉඳන් මාස 9ක් ගිය ඊළඟ බෝඩ් අග්‍රීමන්ට් එකට යන්න. ඒගොල්ලන්ට තිබ්බා යම් කොන්දේසි ඉෂ්ට කරන්න. මාස 9ක් ගිය. ඒ ගිහිල්ලත් ඒ බෝඩ් ලෙවල් අග්‍රීමන්ට් එකත් බොහොම ලිහිල් ලෙස ඒගොල්ලෝ කළා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කරේ සියලුම ණය ප්‍රතිව්‍යුහගත කර කිරීම ගැන අවසා නිගමනයක් නෙමෙයි. කොටින්ම අගෝස්තු නෙමෙයි ජූලි මාසේ අන්තිම දවසේ එනවා ප්‍රධාන ක්‍රෙඩිටර්ස් ක්ලබ් එක ණයකරුවන්ගේ සමූහය කියලා. ඒගොල්ලෝ කියනවා අපි දැන් ෆ්‍රේම්වර්ක් රාමුවකට එකඟ වුණා කියලා. ඒ කියලා දවසකින් අරගොල්ලෝ අනුමත කරනවා බෝඩ් එක අනුමත කරනවා. නමුත් මුදල් ගලන්නේ නැහැ තාම. ඔන්න ඔකයි ප්‍රශ්නේ. අපිට අපේ අවශ්‍යතාවය මුදල් ගලන්න පටන් ගන්නවා. මුදල් ගලන්නේ නැහැ මොකද අර ඒ ඉන්ඩිවිජුවල් MOU සස්සම් කරන්න ඕනේ. අන්න ඒකයි ප්‍රශ්නේ. එක් එක් නායහිමියන් සමග වෙන වෙනම ගිවිසුම ඕනේ. ඊළඟට මේගොල්ලෝ ඉතාමත්ම ලිහිල් ලෙස මේ ප්‍රයිවට් මේ කට්ටිය එක්ක මේ ජැම්බියාවට තියෙනවා විශේෂ වරප්‍රසාදයක්. ඒගොල්ලෝ තාම මේ මැදින් මැදි ආදායම් රටක් නෙමෙයි. අපි ඉන්නේ ඒගොල්ලන්ට තියෙනවා G20 එකෙන් හදපු රාමුවක්. ඒතට ඒ රාමුව ඇතුලේ දැන් මේක තියෙනවා මේ සමහරු කියලා තියෙනවා අපිව ඒ රාමුවට දායි හෙට අනිද්දා. හරි. එතකොට මේ ශ්‍රී ලංකා is now at the same point as Zambia was in December. ඒ කියන්නේ අපි ඉන්නේ සැම්බියාව දෙසැම්බර් මාසේ හිටියතන. ඉතින් එතකොට අපිට කියතයි තව මාස 9ක් තියෙනවා කියලා. නමුත් අපේ හොඳට පැත්තට තියෙන්නේ මේ ලෝක ආර්ථිකය ගැන තියෙන අපේ තක්සේරුව ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයන්ගේ එකක් අසුභවාදී මේ වෙලාවේ. ඒ කියන්නේ මුළු ග්‍රෝත් එක අඩු වෙගෙන යනවා. තව රටවල් මේ වලේ වැටේ කියන මතයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවි තත්ත්වයටතේ මේ වැටිච්ච ඒව ටික යන්තම් කලමනා කරගෙන යන මේක කොහොම හරි ගොඩ දාගන්න දැන් යම් උනන්දුවක් තියෙනවා. පකිස්තානට සල්ලි රිලීස් කරා. එතකොට මේ තත්ත්වයටතේ අපිට යම් ගැළවීමක් තියෙයි කියලා හිතනවා. නමුත් අපි මතක තියාගන්න තියෙන්නේ අපිට තියෙනවා දැන් පැරිස් ක්ලබ් එකේ ඒගොල්ලෝ කිව්වා කතා කරන්න ලෑස්ති. දැන් අර රාමුව අපිට දීලා තියෙනවා. ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් එක තියෙනවා. පැරිස් ක්ලබ් එකත් එක්ක කතා කරතේ. ඒතකොට සාම්ප්‍රදායිකව ජපානය ඒ කට්ටියත් එක්ක කතා කරා. දැන් චීනෙත් එක්ක සාකච්ඡාව ඉතාමත් වැදගත්. ඒ දෙක තමයි අපි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. පැත්තකින් යනවා මේ අනිත් වැඩි මේ අර ජාත්‍යන්තර ස්වෛරී බඳුන් කර හිමියන් එක්ක නෙගෝසියේෂන් එක. ඔය තුනම සමගාමීව වගේ දුවන්න ඕනේ. ඉතින් ඕක තමයි අපිට තියෙන අභියෝගය. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. කණ්ණාඩි වෙනුවට S කන්න.